වෙන වැඩ කරන්න නැතුව පුතේ බෝඩ් එක දිහා බලා ගන්න මේ ඕ ලෙවල් වලට එනකම්ම මේ කොටස ඕන වෙනවා හරිනේ හරිද ආයේ graph පාඩමේ මේ parabolic graph ම තමයි 11 වසරට තියෙන්නේ හරිද පැරබොලික් ග්‍රාෆ්ම තමයි මේකේ තියෙන්නේ 11 වසරට තියෙන්නේ හරි මේ ඒ හින්දා ලොකු වෙනසක් වෙන්නේ නැහැ මෙන්න මේ ග්‍රාෆ් එක ටග් ගාලා ඇඳ ගන්න ඕන මං කියන එක අහන්න ඕනි හරිනේ ඔයා දැන් මම මෙතන ග්‍රාෆ් එකක් දාලා තියෙනවා නේද මේක ඇඳද මේ වෙද්දි ඔයාලා ඇඳලානේ තියෙන්නේ හරි මං ඒක ආපහු මතක් කරන ඔයාලට දීලා තියෙන ග්‍රාෆ් එක මොකද්ද x² - 4 हाँ x square minus 4 की ना ग्राफ है का मैं के फंक्शन ने कौन ना y equal x square minus 4 के लोड दी ला दी ना वा मैं के ग्राफ है का आदि ना कली मांग की वने द इक्वेशन ने का की बता वाली अन्न उन्नद अड्डू मत आ रहे पास तो तावा लिया ना ना हेतु मुकद और यार कोऑर्डिनेट्स ठीक होया गन ना मुनाद होया गन ना इससे लम මේ බලන් ඉන්න ඕනි වඩපිට බලන්න එපා මේ කවුද ඔෂාන්ට හරි කාට හරි කියන්න 9 වසරේ සෙට් එක ඇවිදිනව බලන්න එයාලා මොකද කරන්න බලන්න හරිද ඔන්න x වල කෝඩිනේට්ස් හොයා ගන්න ඕනේ ඊළඟට ඊට අදාළව y වල කෝඩිනේට්ස් හොයා ගන්න ඕනේ graph එකක හරි graph එකක මැද අනිවාර්යයෙන්ම මොකද තියෙන්නේ ඈ බිඳුව ඇයි එහෙම කියන්නේ ඔයා දන්න ඔයා graph එක අඳින්නේ මේ වගේ කාටිසියන් ප්ලේන් එක මේකට මොකද කියන්නේ පුතේ කාටිසියන් ප්ලේන් එකක් කියලා කියනවා. ඔයා ග්‍රාෆ් එක අඳින මේ y ඇක්සිස් එකටයි මේ පැත්තේ තියෙන x ඇක්සිස් එකටයි කියන නම් මොකද්ද? මේ දෙකම තියෙන ප්ලේන් එකට මොකද්ද කියන්නේ? කාටිසියන් ප්ලේන් කියලා කියනවා. එතකොට ඔන්න ඔයා අනිවාර්යයෙන්ම මේක x ගේ y ගේ බිඳුව ඔයාට පාවිච්චි කරන්න වෙනවද නැද්ද? වෙනවනේ. අපි ග්‍රාෆ් එක දැන් කාටිසියන් ප්ලේන් එක මෙහෙම ඇඳලා ග්‍රාෆ් එක මෙහෙ අඳිනවද බං? එහෙම කරන්නේ නැහනේ නේද? අපි අඳින graph ඔක්කොම ඉන්නේ මේ මේකත් එක්ක සම්බන්ධ වෙලා නේද? ඔව්. ඒ හින්දා මේ ඔය විදිහට තමයි අපි scale එක ගන්නෙ. එහෙනම් අනිවාර්යයෙන්ම මැද බිඳුවක් තියනවා. මේ පැත්තේ තියෙන එහෙනම් මොනවද බිඳුවර මේ පැත්තේ x ගියා ගන්න මොනවද? -1 -2 මේ පැත්තේ +1 +2 තව දිගට තියනවා. දැන් දැනට මෙච්චරක් දාගමු මොනවද දාගන්නේ? කියන්නක් ගාලා. 0 -1 माइनस टू ओन उन्नत थ्री दागा हूँ प्लस वन प्लस टू ओन उन्नत थ्री दागा हूँ हर ने हाँ इतना कोटा दें मैं के आंसर्स होये ना विधि मांगी से लक किया ला दून ना इधा अरे ग्राफिकिंग आप बहु मतलब कर ला गत्ता पर ने वीडियो के बारे ला मैं के वो या मैं वाइवल टे ना टीका पूरा वगंडे करण ना दिए මේක ආපහු ලියනවා x² - 4. එතකොට මුලින්ම සබ්ස්ටිටියුට් කරන වැලියු එක මේකෙන් එකක් දාන්න ඕනේ. කවුද දාන්න? ඉක්මනට කියන්න. මයිනස් 2 වලින් පටන් ගමු. හරි. එහෙනම් මේ x තියෙන තැනට අපි ලියනවා මයිනස් 2. මයිනස් 2 ගේ ස්ක්වයර් එක මොකද්ද? ඉක්මනට කියන්න. දෙවරක් දෙක 4යි. හරි නේද? මයිනස් මයිනස් මොකද වෙන්නේ? ප්ලස් වෙනවා. මයිනස් 4 තිබ්බම මෙතන මොකක්ද වෙන්නේ? ආ මෙන්න 0 වෙනවා. හරිනේ ඊළඟට එතන මෙතෙන්ට 0 එල්න ඊළඟට මේකේ මොකද්ද වෙන්නේ ආපහු ඔයා ලියන්න ඕන y x² - 4 කියලා ලියන්න ඕනේ හරිනේ ආ ඊළඟට දැන් මේ එකක් හොයලා ඉවරයි මේ ওই විදිහට පහක් හොයන්න තියෙනවා හරිද දැන් මෙතෙන්ටත් දානවා කවුද දාන්නේ -1ව දානවා කොල්ලෝ නිදිමතයිද ඈ ඇස් ගහන්නේ එපා එපා ඉස්සර බලගෙන වටපිට බලන් ඩිපා හරිනේ අවධානය වෙනස් කරගන්න ඩිපා ඩාෆ් එක ඇඳලා ටග් ගාලා මේ අහන ප්‍රශ්න ඔක්කොටම එකපාර උත්තර ගන්න ක්‍රමටික් කියලා දෙන්න යන්නේ හරිනේ කෝඩිනේට් එක ගන්න කිසිලා මතක් කරන්න බෙදේ මං ග්‍රාෆ් එකක් ඇඳලා තමයි උත්තර ටික ගන්නදි කියලා දෙන්න ඕන නිකන් කියන්න බෑ ඒ හින්දා ග්‍රාෆ් එකක් අඳිනව ටග් ගාලා බලගන්න ඔයාලා ඇඳ බෙකම් අඳින්න ඔයාලා අඳින්න ඕනේ ඇඳලානේ තියෙන්නේ දැන් මං ප්‍රශ්න වලට උත්තර ලියන්න කියද්දි ග්‍රාෆ් එක ළඟ තියෙන්න ඕනේ හරිනේ ඇඳ කිපුන් ගාව තිබ්බේ නැත්තම් බලගන්න හරිනේ ආ ඊට පස්සේ 1² කියන්නේ 1 වරක් එක 1යි මයිනස් මයිනස් මොකද වෙන්නේ
plus වෙනවා මෙතන තියෙන මොන 4ද minus 4 එතකොට මෙයා යන්නේ කීයටද minus 3 වලට යනවා එහෙනම් මෙතෙන්ට එන්නේ කීයද minus 3 හරි ඔය විදිහට කෝඩිනේට් ටික දාගන්න දන්න ඇත උස්සන් මේ වෙදි දන්නෝ අවුලන්නේ අම්මට මේක උත්තර ටික කියන්නකෝ ටක් ගාලා කියන්න කියන්න මොනවද තියෙන්නේ ඈ 0 තියෙනවා මේදින් minus 3 minus 4 3 හරි නේද minus 3 ඊළඟට minus 4 i minus 3i 0 දෙපැත්තට plus 3 දැම්මොත් එනවා මොකද්ද හරි තියෙන plus 5 දෙපැත්තට මෙනවා හරි ඔන්න graph එක එහෙනම් මම මේකේ මේකේ coordinate දාගන්න ඕනේ minus 4 වලට නිකන් මේ පැත්තේ 1යි 2යි 3යි 4ක් දාගන්න වෙනවා මෙහෙන් 5ක් දාගන්න වෙනවා හරි ඔන්න එහෙනම් 1 2 3 4 5 minus 1 minus 2 minus 3 minus 4 හරි coordinates ටික කොහොමද mark කරන්නේ ළමයි මේ බලන්න කොන්ද ගලින් තියාගන්න දඟලන්න කරන්න ලෑස්ති වෙන්න එපා එහෙම යන්න එපා මනස මේකෙම තියාගන්න මෙන්න minus 3 ගේ minus 5 ඔයා අනිවාර්යයෙන්ම coordinates mark කරද්දී ඉස්සෙල්ලම බලන්න ඕනේ x ගේ දිහා කාගේ දිහාද x ගේ දිහා කලින් හිටපු කෙනා අමතක කරනවද එහෙම නෑ x ගේ දිහා බලන්න ඔන්න තියෙනවා minus 3 හරිනේ ආ minus 3 ගේ ඉඳන් කොච්චරක් මේ ඩොට් එක උස්සන්න ඕනද කියන්නේ කොච්චරක්ද plus 5 වලට එනකන් උස්සන්න ඕනේ මෙන්න මෙතන ඩොට් එක තිබ්බා හරි ඊළඟට ඊළඟට එන්නේ කායි ගාවටද minus 2 වලට යනවා කොච්චරක් උස්සන්න ඕනද ඩොට් එක උස්සන්නේ බිඳුවෙමයි ඊළඟට minus 1 ගාවට යනවා එයා උත්තරේ දෙන්නේ minus 3 ඒ කියන්නේ පහළට යන්නලු කොච්චරක්ද 3 වලට යනකම් පහළට යන්නලු ඊළඟට 4 වල 0 වලදී කොහෙද 4 වලට යනකම් පහළට යන්නලු ආයි කියනවා 1 වලදී මොකද කියන්නේ minus 3 වලට යනකම් ඉන්නලු 2 වලදී මෙතන ඉන්නලු ඊළඟ මෙතන plus 3 වලදී කොහේ යන්නේ කියන්නේ ආ 5 වලට යනකම් උස්සන්නලු මේ කෝඩිනේට් එක තියාගෙන graph එක ගහන්න දන්නවනේ හරි ඔන්න අපි වැඩේ පටන් ගන්න යන්න පුතා graph එකක් වගේ පේනවද මේ පැත්ත පාත් වුණානේ දැන් බැලන්ස් ද බලන්න හරිද හරි ඔන්න graph එකේ property ටික අර පැත්තේ ඔෂාන්වත් කවුරුත් නැද්ද වැඩනේ ෂුවර් නේ හා මේකේ මෙසඳු හෙසඳු මේ graph එකේ මෙන්න මේ y ගේ මේ පැත්ත හැම වෙලේම positive values ලු තියෙන්නේ ඇත්තද y ගේ මෙන්න මේකෙන් උඩ කොටස ඔක්කොම positive values ලු තියෙන්නේ ඇත්තද ඇත්තනේ y ගේ මෙතනින් යට සේරම මොන values ද තියෙන්නේ negative values තියෙන්නේ තේරුණාද හරිනේ හරි එහෙනම් ඔයාට මේ graph එක describe කරද්දී හරිද ඔයාට කියනවා මෙන්න මේ වගේ දෙයක් හොයන්න කියලා find the range of x where function tion increase negatively හරි ඔන්න ඔහොම තිබුණොත් ඔන්න ඔයා දැනගන්න ඕනේ මේ increase negatively කියන එකේ තේරුම දැනට දන්න කවුරු ඉන්නවද අතොස්සන් increase negatively කියන එකේ තේරුම මේ වෙදි දන්නෝ දන්නේ අවංක අතොස්සන් උනේ දන්නවනම් දන්නව නැත්නම් දන්නේ නැහැ එහෙනම් බලාගන්න හරි දන්න කවුරුත් නැහනේ හා positive කිව්වේ graph එකේ උඩ කොටසට පුතේ negative කිව්වේ graph එකේ යට කොටසට තේරුණාද මේ x ගෙන් තමයි මේ function එක උඩටයි පහළටයි මාරු වෙන්නේ positive negative ඊළඟට හරි අපි graph එකක් අඳින්නේ දැන් ඔයා යනුක
හරි කොන්දත් කෙලින් අත් දෙකත් කෙලින් ඇස් දෙක වැහිලා වැඩන්නේ නෑනේ ඒක තමයි වැහෙන්නේ යද්දි මම මතක් කරා හරිනේ අමතු වුණොත් එහෙම හරි එතකොට පුතේ අපි දැන් තනි රූල් පොතක් ගත්තම ලියන්නේ හරිනේද මෙහේ ඉඳන් මෙහෙටද මෙහේ ඉඳන් මෙහෙටද පළවෙනි ක්‍රමෙට නේද අපි ග්‍රාෆ් එක අඳින්නෙත් ඒ ක්‍රමෙට ඒ කියන්නේ ඔයා මේක අරගෙන යන්නේ මෙහිම එහෙනම් ඊතලයේ මෙතනින් පහලටයි මෙතනින් පහලටයි මෙතනින් උඩටයි නේද යන්න ඕනේ ග්‍රාෆ් එක අඳිනවා නම් ආ එහෙනම් මෙයා යන්නේ යටට යටට යනවා නම් මෙයා ඉන්ක්‍රීස් ඉන්ද ඩික්‍රීස් ඉන්ද කියන සද්දෙන් ඇහෙන්නේ ඩික්‍රීසිං එහෙනම් මේ මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් ඩික්‍රීසිං මෙතන ඉඳන් මෙතෙන්ට එනකන් ඒත් මොකද්ද ඩික්‍රීසිං එහෙනම් මෙයාට නම් දෙකක් දෙනවා පොසිටිව් පැත්තේ නම් මේක තව ග්‍රාෆ් එක උඩට යන හොඳේ පොසිටිව්ලි ඇහුන්නේ පොසිටිව්ලි ඩික්‍රීසිං එහෙනම් මෙයා කවුද නෙගටිව්ලි ඩික්‍රීසිං මෙයා කවුද නෙගටිව්ලි ඉන්ක්‍රීසිං මෙයා කවුද පොසිටිව්ලි ඉන්ක්‍රීසිං දැක්කද එතකොට ඔයාට අනිවාර්යෙන් කියන්නේ ඔය හතර එකක් තමයි මොකද්ද ඉන්ක්‍රීස් නෙගටිව්ලි හරි නේද ඉන්ක්‍රීස් පොසිටිව්ලි ඩික්‍රීස් නෙගටිව්ලි ඩික්‍රීස් පොසිටිව්ලි තේරුණාද ඔන්න ඔය විදිහට හතර විදිහකින් අහන්න පුළුවන් හරිනේ ආය වාගෙන් අහනවා ඔන්න ඔය විදි හතරෙන් x ගේ range එක අහන්න පුළුවන් y ගේ range එක ඕනනම් අහන්නත් පුළුවන් x ගේ range එක දීලා y ගේ අහන්න පුළුවන් y ගේ දීලා x ගේ අහන්න පුළුවන් ඔච්චරයි අහන්න පුළුවන් ප්‍රශ්න 8 අහන්න පුළුවන් තේරුණාද ඒ යට විතරයි ආය වාගෙ ගිමින් කියන්නේ හරිනේ ඔය ආකාරයෙන් අහන්න පුළුවන් ඔයාට විතරයි එහෙම නැත්තම් එයා range එක දෙන්න ඕනි හරි එහෙම ගානකුත් පස්සේ හදලා පෙන්නන්නම්. ඔන්න බලන්න මේක එහෙනම්. දැන් මේකේ find the range of x. මේ values අහන්නේ කාගේද? x ගේ values අහන්නේ. මොන වෙලාවද අහන්නේ? increasing negatively. කොතනද එහෙම කියුනේ? මෙතනද? මෙතනද? සද්දෙන් උත්තර දෙන්න. නෑ මෙතන. නෑ මෙතන. ඔව් මෙතන මොකද්ද? increasing negatively. අහන්නේ x ගේ range එක නම් මොකද්ද අහන්නේ x ගේ range එක නම් ඔයා ලස්සනට මෙහෙම වැඩක් කරගන්න පෑනක් අරගෙන නෙමෙයි මොකක් හරි අරගෙන ඒ මෙන්න මේ ටික නේද ඔය කියන ටික මං හරිද එතන ඉඳන් x ගේ range එක අහනවා නම් ඊතල ගහන්න next මෙන් මං කරපඩි තිරිච්ච තුස්සන් හරි මම x ගේ range එකට ඊතල ගැහුවා නේද හරිනේ ඔයා හිතන්නක මෙතන ඉඳන් දුනු ආයේ කීතල විදගෙන යනවා කියලා එක්ස්ට තේරුණාද හරිනේ මේක දිගේ යනකොට ඊතල මෙතෙන්ටයි මේ ටිකේ නේද වදින්නේ එහෙම නේද ආ එහෙනම් ඔයාගෙන් අහන්නේ මෙන්න මේ පරාසෙට උත්තරයක් දෙන්න කියලා කියන්නේ තේරුණාද ඔය පරාසෙ හරිනේද ඔය එක්ස්ට කියන පරාසෙ බිඳුවට වඩා අඩුයිද වැඩියිද ඈ මෙතන තියෙන්නේ බම් බිඳුවනේ බිඳුවට වඩා යා සද්දෙන් උත්තර දෙන්න පුතා නැත්තම් කම්මැලිනවා ඔයත් කම්මැලිනවා මාත් කම්මැලිනවා තේරෙන්නේ නැත්තම් නෑ කියන්නේ තේරුන්නේ ආහගන් ඔයා හිතන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුනුආයෙක් යනවා එයා ඊතල විදින්නේ කොහෙට කියලාද කියන්නේ කොයි පැත්තටද x පැත්තට මෙතන ඉඳන් ඊතල විදින්න පටන් ගත්තොත් මේ බිඳුවේ ඉඳන් මේ පැත්තට ඊතල වදිනවද නැද්ද මේ දිගටම හරිනේ මෙතන බිත්තියක් තියෙනවා කියලා හිතන්නකෝ මේ හරියට ඊතල වදිනවද නැද්ද දිගටම ඈ වදිනව මං කියන එක තේරෙන්නේ නැද්ද තාම තේරෙන්නේ නැද්ද සද්දෙන් කියපන් තේරෙනවා නම් තේරෙනවා කියලා ආ එතකොට බින් මේ මම මාක් කරපු ටික බිඳුවට වඩා වැඩි ටිකක්ද අඩු ටිකක්ද වැඩි එහෙනම් මේ x ගේ අගයන් බිඳුවට වඩා වැඩි වෙනව නම් මෙහෙම ලිව්වා මං හරිද වැරද්ද ඔය තියෙන්නේ x බිඳුවට වඩා වැඩි කියලා. හරිනේ? හරි. මේ මෙතන තියෙන අංකෙ මොකද්ද? මෙතන තියෙන අංකෙ මොකද්ද? 2. එහෙනම් මෙතන තියෙන x ගේ අගයන් ටික x ගේ values ටික 2කට වඩා අඩුද වැඩිද? අඩු වෙන්න ඕනේ. එහෙනම් මෙහෙම ලිව්වොත් හරිද? හරිනේ? 2 ලොකුයි x පොඩි කියලා ලිව්වේ. හරිනේ? ආ ඕක තමයි උදා. increasing negative values ටික දැන් ඔයා මට තනියෙන් හොයලා පෙන්නන්න ඕනේ මේ graph එකේ හරිනේ මෙන්න මේ ටික මේ find the values of x තමයි මේ පළවෙනි ප්‍රශ්නේ 2 where function decrease negatively
තුන මොකද ඒත් වෙයා function increase positively number 4 function කියන්නේ ප්‍රස්ථාරයට වයිඩ තේරුණාද decrease positively හරි ටග් ගාලා මට උත්තර තුනක් ඕන තනි තනියෙන්